වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උත්කතු ඇති අර්බුදය පිළිබඳව යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. රජය තමන්ගෙන් මිලදීගත් වී සඳහා මුදල් ගෙව්වේ නැති නිසා ගොවින් මේ වන විට දැඩි අපහසුතාවයකට පත් වී තිබුණා. මේ කැබිනට් අනුමැතිය අපිට ලැබිලා තියෙන මිලියන 2000ක් රාජ්‍ය බැංකු දෙකෙන් දෙන. නමුත් මේ බැංකු ටිකක් මන්දගාමීව තමයි මේ වෙනුවෙන් කටයුතු කරන්නේ. එනමුත් අපි ගොවින්ට දෙන්න තියෙන ණය මුදල් අපි දවස් දෙකක් ඇතුළත විතර සියලු මුදල් ගෙවීම අවසන් කරනවා. නමුත් මිලදී ගැනීම සඳහා ඉත කැබිනට් මණ්ඩලය නැවත අවධානය යොමු කළා. අගහරු ආද තව මීටින් එකක් තියෙනවා මේ සම්බන්ධයේ අවසාන තීන්දුව අරගෙන ගොවින්ගේ වී මිලදී ගන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒක අනිවාර්ය කළ යුතු දෙයක්. රටින් හාල් ගෙනල්ලා කන්න දෙන්න නෙමෙයි අපේ අයට අවශ්‍ය. යලකන්නේ විවකාව ආරම්භ කළ පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරී ගොවින් මේ වෙනකොට සිය ආස්වැන්න නෙලමින් සිටිනවා. නමුත් රජයේ වී මිලදී ගත්තේ නැති නිසා ගොව ජනතාව පත් වී තිබුණේ දැඩි අසීරුතාවයකටයි. පොළොන්නරුව කදුරුවෙල වී අලවි මණ්ඩලයේ වී ගබඩාවෙත් මේ වන විට වී මිලදී ගැනීම නවතා දමා තිබෙනවා. මේ නිසා මහපරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් 85කට 90ට වී දෙන්න සිදු වී ඇති බවයි ගොවීන් පවසන්නේ. තෙල් බෙහෙත් පොහොර අර්බුදයට මුහුණ දෙමින් කනකර බඩු උකස් කරමින් මහන්සියෙන් වැපිරු අස්වැන්නට නිසි මිලක් නැති නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වී තිබුණා. බැනර් දාලා තියෙනවා. දැන් කියනවා ඒ වී මිලදී ගන්න සල්ලි නෑ කියලා, මුදල් නෑ කියලා. ඒගොල්ලෝ කොහොමද මේ ඇමතිවරු 37ක් දාගත්තේ? කොහොමද ඒකට මුදල් වෙන් කරන්නේ? කොහොමද හොර කැබිනට් එක ගොයිය වෙනුවෙන් මුදල් පාස් කරන්නේ? පොළොන්නරුව ගබඩාව අහලා දැන් තියෙන්නේ. ඒ දැන් අපිට දැන් වී ටික විකුණ ගන්න විදියක් නෑ. කල්කටකාරයෝ ඇවිල්ලා කරන්න දෙයක් නැති කම නිසා සමහර අපි දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අඩු මිලටත්. එහෙම කරන්න එපා. මේක ඉක්මනට මක් හරි පියලාවක් අරගෙන 158ක් වී කිලෝයක අපිට දෙන්න. මේ වීතික ගන්න කොච්චර අපි දුක් මහන්සිද? මොකුන්ද මේ රට පාලනය කරන්නේ? මුංගේ අස්සරෙන් නැද්ද? මේ අතර වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ අතිනවීන මිරිස් වගා ක්ෂේත්‍රයක් නිරීක්ෂණය කරන්න කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක් වුණා. මම බලාපොරොත්තු වෙනවා වවුනියාව ප්‍රදේශයේ හැකියාවක් තිබෙනවා නම් උඳු කලාපයක් විදියට නම් කළා සම්වර්ධනය කරන්න. ඒක තමයි ප්‍රධාන අපිට රටට වඩාත්ම ඵලදායී කාර්ය වෙන්නේ. ගියවතාවේ අපි දුන්නේ යූරියා පමණයි. මෙසරේ යූරියාට අතිරේකව බණ්ඩි පෝර නැත්නම් MOP කියන පෝරත් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ප්‍රමිතිය පිළිබඳව සහතික කරගත්තු කාබනික පෝර 130ක් ලබා දෙනවා සහන ආධාර ක්‍රමය යටතේ.